කොහොමද මංගලෝත්භාවයෙන් රට ගොඩගන්න අලුත් ක්‍රමවේද ක්‍රියාත්මක කර අලුත් විදිහට හිතන්නේ. ඒ නිසා තමයි අපි හැම වෙලාවකම කියන්නේ මේ අපේ රටේ රට දුවන එන්ජින් ටික ක්‍රියා විරහිත වෙලා තිබෙන මොහොතක අපි කරන්නට ඕනේ මොකක්ද? ආර්ථිකය වර්ධනය කිරීම. නමුත් මේ ආණ්ඩුව මොකද්ද කරන්නේ? ආර්ථිකය කුඩා කිරීම, ජනතාවගේ ඉල්ලුම කුඩා කිරීම, ජනතාවගේ ජන ජීවිතය කුඩා කිරීම. බංකොලොත් භාවයෙන් රට ගොඩගැන්වීම තිබෙන එකම ක්‍රමය තමයි ආර්ථික වර්ධනය. එදත් රණසිංහ ප්‍රේමදාස මැතිතුමා IMF එකත් එක්ක සාකච්ඡා කරා. IMF ගිවිසුම් ක්‍රියාත්මක. කවදාවත් ගිවිසුම් ගැහුවේ නැහැ ආර්ථිකය කුඩා කරන්න. කවදාවත් ගිවිසුම් ගැහුවේ නැහැ ආදායම් මාර්ග කුඩා කරන්න. ඔබට මතකද රණසිංහ ප්‍රේමදාස මැතිතුමා IMF එකත් එක්ක ගිවිසුම් ගහනකොට මේ රටේ පාසල් දූ දරුවන් 43 ලක්ෂයකට එදා නිලැඳුම ලැබුණා. දිවාහාරය ලැබුණා. ඇඟලුම් කර්මාන්ත ශාලා 200ක් ආරම්භ වුණා. අපලයන ශේෂ්ත්‍රය අති ශීඝ්‍ර වර්ධනයකට ලක් වුණා. රස්සා බිහි වුණා. ග්‍රාමීය ආර්ථිකය ඉහළට ගියා. ජනසවිය දුන්නා. ඒක තමයි ඇත්ත කතාව. IMF එක කවදා ප්‍රේමදාසට කිව්වේ නැහැ නිලැඳුම කපන්න. පාසල් දූ දරුවන් 43 ලක්ෂයකට දිවාහාරය කපන්න කිව්වේ නේ. අලුත් ව්‍යාපාර බිහිවෙන එක නතර කරන්නයි කිව්වේ නේ. හැබැයි අද මොකද්ද වෙලා තියෙන්නේ? අද වර්තමාන රජයේ IMF එකත් එක්ක හරියට ගනුදෙනු නොකරපු තත්වයක් තුළ අද පොලි අනුපාතයේ 30-35 දක්වා වැඩි කරලා තියෙනවා. ඒකත් IMF කොන්දේසියක්. බලන්න වෙනස. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.